මනෝරම නිනාද සජීවී සංවාදයේ සමගින් නැවතත් ඔබ ජාතියේ අනාගත දැක්ම රටේ අනාගත දැක්ම ඔබේ අනාගත දැක්ම අපි දිශාගත වෙලා තිබෙන්නේ කොයි දිශාවටද අපි දිශාව සලකුණු කරන්නේ කවුද අපි ප්‍රධාන අන්ත දෙකක් පිළිබඳව සංවාදයේ මතුවෙමින් තිබෙනවා එකක් තමයි පෙරදිග විශ්වාසයන් පිළිබඳව කදවුර නැත්නම් භෞතිකයන් පිළිබඳ භෞතිකවාදයේ පිළිබඳව ලෝකයට මතු කරපු බටහිර විද්‍යාවන් සහ බටහිර කඳවුර නැත්නම් බටහිර මතවාදයේ පිළිබඳව ගැටලුව මේවා පිළිබඳව ඔබට යම් ආකාරයක හිතන්නට පුළුවන් සිතේම තමයි නව සිතේමක් තනව දෙයක් බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ 0662283608609 දුරකතනේ ඔබ වෙනුවෙන් විවෘතයි අපිට කතා බහ කරන්න පුළුවන් හැමතුමක් තිබෙනවා අයබෝවන් ඔව් ඔබ විසන්දි වෙලා නැවත උත්සාහ කරන්න කතා බහ කරන්න 0662283608609 අපේ දුරකතන අංකය එන්න පුළුවන් මැදිරියට අපි සංවාදයේ දිහාවට ගමන් කරන්න සූදානම් ලෝකයේ ප්‍රධානම මතවාදයක් තමයි ධනවාදී සංකල්පය. භෞතික පදාර්ථ පදනම් කරගත්තු සංවර්ධනය. නැත්නම් භෞතිකය පදනම් කරගත්තු සංවර්ධනය. දුරකථන ඇමතුම අපිට ලැබෙනවා අයබෝවන්. අයබෝවන් මහත්මයා. ඔව්. මේ මම දැනගන්න මේ තොටවත් මහත්මයෙන් දැන් අපි පිරිතක විඥානය ගැන කියනවනේ මේ සුද්ධ වැද්ද කාලේ අපි රාවණ රජු වහන්සේ ගියා කියලා. හ්ම්. ඒ පිළිබඳව මේ තොටවත් මහත්මයාගේ අදහසයි. මේ බෞද්ධ මතයන කියන ලෝක විනාශයක් ගැන මේ දෙක පිළිවද අදහස දැනගන්න ආසයි. බොහොම ස්තුතියි. ඔව් තවත් අමතුමක් තිබෙනවා අපිට අපේ සම්බන්ධ කරගෙන ඉමු. අයබෝවන්. කවුද මේ? අයබෝවන්. අයබෝවන්. ඔව් කවුද මේ? මම මේ කොබ්බෑ වලින් මේ සුමනදාස වීරසිංහ කෑගල්ලේ. ඔව්. මගේ ප්‍රශ්නේ. ඔව්. දැන් ඔය සත්‍යන්ත ඉදිරියට පුවත්පත් වල හුඟක් වෙලාවට ලිපියනවා ඒ හොල්මන් අවතාර ඒ වගේ දෘෂ්ටි ඇතින කට්ටියගේ ඒවා සාමාන්‍ය විද්‍යාවට අනුව මේ අගමනේ මනෝ ආතතිය කියලා. ඔව්. ඉතින් ඇත්තටම ඒ පිළිබඳ මේ අපි ප්‍රවස්ත මහත්තයාගේ අදහස් දැනගන්න මම කැමතියි. ඔව්. බොහොම ස්තුතියි කතා කළාට අපි ඔබට දුරකථන අංකය මතක් කරනවා 0662283608609 පුළුවන් මැදිරියට කතා කරන්න සජීවීව ඔබ සම්බන්ධ කරගන්න අපි බලාගෙන ඉන්නවා. තොටවත් මහත්මයා මේ ගැටලු බොහොමයක් එනවා නමුත් අපිට යම් ආකාරයක සටහනක් තියෙනවා සදහනක් තියෙනවා දැන් මේ අපි දිශාගත වෙලා ඉන්නේ බොහොම සංවර්ධන දිශාවකට. ඔව්. අපි විශ්වාස කරනවා ප්‍රාග්ධනය තමයි ලෝකයේ සංවර්ධනය තීරණය කරන්නේ. ප්‍රාග්ධනය විසින් හසුරුවන සමාජයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. ප්‍රාග්ධනය වෙනුවෙන් තමයි සෑම මිනිසෙක්ම දිවාරයන් නොතකා වැඩ කරන්නේ. මේ මේ නිෂ්පාදන සහ මේ පරිභෝජන ආර්ථිකය ඇතුලේ එයින් වියෝ වෙලා ඔබ කතා කරන ওই විඥානවාදී තැනකට මිනිසුන්ට කොහොමද ගමන් කරන්න අපි ඉඩ කියන්නේ? ඔව් එතෙන්ට යන කරින් අපි පොඩි හරි උත්තරයක් නොදුන්නොත් සාධාරණයක් කළා වෙන නිසා අපි අසන්නන්ට අර මහත්ය ඇහුවා මේ රාවණ රජතුමාගෙන්. ඇත්තටම මේ එවැනි මහා සංස්කෘතියක් මහා ශිෂ්ටාචාරයක් අප තුළ තිබෙන්නට ඇතැයි අපිට විශ්වාස කරන්නට පුළුවන්. මොකද රාමායනයේ හුදු මිත්‍යාවක්සේ අපිට බැහැර කරන්නට 550 ජාතක පොත ඉඩ දෙන්නේ නැහැ. මොකද එහි දසරථ ජාතකය අපිට ඉඩ ඉඩක් තියලා නැහැ. ඒක. එතකොට ඒ වගේම තමයි බුදුදහමේ කල්ප විනාශය සහ ලෝක විනාශය වෙන දෙකක් සඳහන් වෙනවා. ඒකත් ඇත්තටම බුදුන් වහන්සේ කියන්නේ අධර්ම රාගය මේ විෂම ලෝභය සහ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණා දෙකත් එක්ක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඇත්තටම ඔය කියන මේ යంత్ర මන්ත්‍ර ජ්‍යොතිෂය කිසි දෙයක් නෙවෙයි. ඉතින් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එකත් බුදුදහම කියනවා. ඒ කියන්නේ අර දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය මව්පියන් නැත, මෙලෝ පරලෝ නැත, කර්ම කර්මඵල නැත, දන් දීමේ විපාක නැත, ඕපපාතික සත්‍යයන් නැත, සයන් තමන්ගේ ඥාණයෙන් ලෝකය අවබෝධ කරන ශ්‍රමණ බ්‍රාහ්මණය නැත කියන එකයි මිත්‍යා දෘෂ්ටිය. කියන්නේ ඒකත් ඇත්තටම මේ අපිට ඕන විදිහට මේ අර්ථ දක්වන්න බෑ මේ ආගමික ග්‍රන්ථයන්. මොකද ඒකේ කතෘවරයා කියලා තියෙන එකේ ග්‍රන්ථය කියන්නේ කියලා තිබෙනවා. ඒයි දැන් තියෙන එකක් තියෙනවානේ. අපිට ඒකයි අර්ථ දක්වන්න වෙන්නේ. සමිත්‍යා දෘෂ්ටිය කියලා අපිට ඕන කේහිල් මල් කියන කතා කරන්න බෑ. එහෙම ගොඩක් අය එහෙම කතා කරනවා. නීත මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා මේ බුදුන් වහන්සේ පැහැදිලිව කියලා තියෙන නිසා. කොමනක් දැන් මේ මෙන්න මේ කියන කාරණා අධර්ම රාගයේ විෂම ලෝභයේ සහ මිත්‍යා දෘෂ්ටිය විසින් මිනිසා විසින්ම තමයි තමන්ගේ මානව පැවැත්ම විනාශය කරා ගෙන යමින් ඉන්නේ. අර අනිත් මහත්මයාගේ වාර සතියන්ත පුවත්වල පත්වල යන හොල්මන් අවතාර කතා නම් ගොඩක් ඒවා ඇත්තනම් පත්තර විකුණ ගන්න හදන ඒවා. නිසා මේ හොල්මන් අවතාර සමය ආවේශ වීම කියන එක ගත්තත් 95% විතර ස්ප්ලිට් පර්සනලිටි කියන මේ සරල මානසික රෝග තත්ත්වෙ මිසක් ඒක ඇත්තම මානසික බලපෑමක් නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අමනුෂ්‍යව නැහැ කියලා හෝ අමනුෂ්‍ය බලපෑම් නැහැ කියලා. ඊට කලාතුරකින් වෙන සිදුවීම් තිබෙනවා. නමුත් ඔය අතිබහුතරයක් සකස් කරන ලද හෝ කටින් කත පෙතිරි ප්‍රබන්ධ කරන ලද හෝ ප්‍රබන්ධ වූ නිර්මාණ. ඒක තමයි ඒ කියන්නේ කියන්න තියෙන කතාව. ඊළඟට අර ඔබ අහපු කතාවට આવොත් එහෙම බටහිර තම තැමතුමක් තිබෙනවා අපේ සම්බන්ධ කරගෙන ඉන්නවා. අයබෝවන්. අයබෝවන්. ඔව් කවුද මේ? මම පානදරේ මදුෂාන්. ඔව් මදුෂාන්. මට දැනගන්න පුළුවන් ද මේ පුරුෂ මහ යෝග දිනවල පහක්
ඔව් ඒකේ මේ මාළවි යෝගය කියන එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා ඔබතුමාට මාළවි යෝගය තියෙනවා කියලා කවුරුහරි කිව්වද ඔව් මට තියෙනවා කියලා කිව්වා මට ඔබතුමා මේ අදාළ නැතුන ලක්ෂණ මොකද්ද මේෂ ලක්ෂණ ඔව් එතකොට මේ සිකුරු ඉන්නව හතේ ඔබතුමාගේ නේද ඔව් එහෙම හරි මාළවි යෝගය කියලා කියන්නේ ඇත්තරම මේ සිකුරු ග්‍රහයා 1 4 7 10 කියන භවස්ථානයක එකක උච්ච හෝ සක්ෂේස බලින් පිහිටීම ඒක ඇත්තරම දැන් 7 වගේ තැනක් වුණොත් විවාහයට යහපත් වෙනවා සහ හොල් කටයුතු ඒ වගේ දේවල්. ඒක මාළවි යෝගයේ ඒ සුසු කාලේ දසාවක් ලැබුවොත් භවකේන්ද්‍රෙත් මාළවි යෝගය කියන්නේ 7 වෙන්නේ නම් සුභ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ඇත්තරම සුභ යෝගයක් හැටියට තමයි ජෝසි හඳුන්වන්නේ. ඔව්. තවත් දුරකට නැමතුමත් තිබෙනවා මරදන් කඩවලෙන් සාහිල් මහත්මයා අයිබෝන්. අයිබෝන් මහත්මයා මම මේ කතා කරන්න මරදන් කඩවල මීවැල්ලෑවෙන් මම මේ අවස්ථාවේ ඉන්දික මහත්තයාට බොහොම කෙටින් ස්තුතිවන්තයක් වන්ත වීමට සඳහා කතා කරේ ඔබතුමා මේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක පොහොය දිනේ වැඩසටහනකට සහභාගී වෙන මේ භෞතිකවාදී බිඳහරින ලොකු මෙහෙයක් බුදුදහම වෙනුවෙන් කරන ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුති නිර්වන්සා ඔව් ඒ හරහම ඉදින් බොහොම නොදුරේ උපාලි අපි මේ කියන්නට ඕනේ මගේ අධ්‍යාත්මික දියුණුව ඔය කියන බටහිර විද්‍යාත්මක මිනුම් දඬු ඔස්සේ ඔප්පු කරනවා මේ අවසර තුල ඒ පිළිබඳව ඔබට අභියෝගාත්මක ප්‍රශ්න කීපයක් මා සතුව තිබෙනවා විමසන්නට ඒ පිළිබඳවත් ඔබ අවදීන් සිටින කෙන විශ්වාසය තියෙනවා 0662283609 අපේ මැදිරේ දුරකථන අංකයේ ඉන්න අද සමග ඔබට සජීවීව සම්බන්ධ වෙන්න ගන්න තියෙනවා මම කලින් ගැටලුවට ඔබට යන්න සූදානම් මේ සංවර්ධනයේ දිශාව පිළිබඳව කතා කරන්න යන හැම මොහොතකම දුරකථන ඇමතුමක් සම්බන්ධ වෙනවා නමුත් ඔබට ප්‍රමුඛතාවය දෙන නිසා නැවතත් අපි සම්බන්ධ වෙනවා ඔබ සමගින් අයබුවන් කවුද මේ අයබුවන් කවුද මේ අයිබෝන් ඔව් කතා කරන්න මේ කලුතරින් කතා කරන්නේ ඔව් ඉන්දික මහත්තයා කතා කරන්න පුළුවන්ද ඔව් ඔව් කතා කරන්න හෙලෝ ඔව් කතා කරන්න ඔබතුමාට කතා කරන්න පුළුවන් මේ කලුතරින් කතා කරන්න මට දැනගන්න ඕනේ මේ නෝයි ගෙවල් වලට සොහොන් නළු එක එක જાති මේ ගහනවනේ ඒක සම්බන්ධව මට දැනගන්න ඕනේ මේ මොකද්ද ඒකේ තියෙන සත්‍යතාවය කියලා ඔව් ඒක ගොඩක් වෙලාවට ඇත්තම අර ඕක ඉස්සරහට කතා කරන්න ඕනේ අපි જાතියක් හැටියට නොදිනු වෙන්න බලපාන ප්‍රධානම කාරණයක් තමයි අපි මේ 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 අපි තුල මුදිතාව නැතිකම. ඒ කියන්නේ මේ අපි જાතිය ලෝකේ අපි තරම් කරුණික જાතියක් නැහැ. ඒ කියන්නේ ඒ නිසානේ අර කත්‍රිනා කියන කුණාටු ආපු වෙලාවේ ඇමරිකානුව බඩගින්නේ ඉඳන් සතිගානක් මහා සුනාමිය උදුර වෙලා අපේ කවුරුත් බඩගින්නේ හිටියේ නැත්තේ. හැබැයි අපි තරම් මුදිතාව නැති જાතියකුත් ලෝකේ නැහැ. ඒ කියන්නේ අනුන්ගේ පරදුක් අනුන්ගේ දුකේදී හෘදය කම්පනය ඇතිවීම අපි තුල හොඳටම තියෙනවා. හැබැයි අනුන්ගේ සැපතේ සතුටු වීමේ හැකියාව අපි තුල ඇත්තෙම නැහැ. හැබැයි ලෝකෙ ජාතියක් හැටියට දිනුනේ මතක තියාගන්න කරුණාව සහිත ජාතිය නෙවෙයි මුදිතාව සහිත ජාතිය. ඒ මුදිතාව නැතිකම හින්දානේ සොහොන්නලු දාන්නේ හෝ එහෙම මොනවාරි දේවල් කරන්නේ. ඔව්. තවත් අමුතුමක් තිබෙනවා අය අපිට අපි සම්බන්ධ වෙමු. අයබෝවන්. අයබෝවන්. ඔව් කතා කරන්න. මම කතා කරන්නේ මතුගම් පළවත්තෙන්. ඔව්. මගේ මේ දුවගේ උපන්දිනයේ දින 1991 11 24 පස්වරු 7:18ට ගාල්ලේ. ඔව්. මේකට මේ මම බලන එක එක තැන්වලින් එක එක දේවල් කියන නිසා මට දැනගන්න ඕන මේ මේ දරුවගේ අධ්‍යාපන කටයුතුයි මේ රැකියාවයි විවාහය ඔව් ගැටලුව තියෙන්නේ අපිට දැන් මේ වගේ වැඩසටහනක පුද්ගලික ප්‍රශ්නෙට උත්තර දීමේ හැකියාව නැතිකම උපාලිය කියන්නේ ඔව් ගැටලුව තියෙන නමුත් දැන් අර එතුමා හපු නිසා ලග්නය මොකද්ද වෙන්නේ ලග්නය වෘෂභ වෘෂභ ලග්නය මට දිනේ වෙලාවයි කියන්න 1991 ඔව් 11:20 හතර ඔව් ඔව් කොහොමනක් මෙන්න මේ කියන්නේ මේ මේ කියන සරණ මෙහෙම අධ්‍යාපනයේට යම්ම් බාධා හිරත ඇතනත් ඒ සියල්ල ජය ගන්න පුළුවන් ඒ කියන්නේ ජෝතිරිදීන් බොහෝ විට අර ඔබ කිව්වා ගැර පරස්පර කතා කියන නිසා සමහරව අර මූල්‍යමය අරමුණු බලාපොරොත්තුෙන් නැති අපල කියලා බය කරන අවස්ථා තියෙනවානේ සෑ ඒ කියන්නේ අනිතිබයක් ඇති කරලා තියුනේ පැහැදිලිවම සාර්ථකතේ යෑමේ හැකියාවක් තිබෙනවා අර අපිට දීර්ඝ උත්තරයක් දෙන්න පහසුවක් තිබෙනවා මොකද එහෙම මේ වැඩසටහනේ සම්පූර්ණ මේ ආකෘතිය වෙනස් වෙනවා එහෙම කෙටලක් තියෙනවා ඔව් මහත්මනි කොහොම වුණත් ඔබට යම් ආකාරයක ඉදිරියේදී හෝ අපි යම් දේවල් සමීප කරන්න ඔබේ බීඑස් එක සහ අනාගතය පිළිබඳ යම් තහවුරු කර ගැනීම නිශ්චිත කර ගැනීම වෙනුවෙන් ඔබේ දැක්ම පිළිබඳව ඔබ යලි දිශාගත කිරීම පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා මහත්මනි ඉන්දිකතරවත් මහත්මයා අපිත් එක්ක රැඳිලා ඉඳී මේ විශේෂයෙන්ම මේ වැඩසටහන කෘතයක් නෙවෙයි අනාගත ශ්‍රී ලාංකිකයා අනාගත මිනිසා දිශාගත කිරීමේ කාර්යය කුමන දිශාවකටද අනාගත මිනිසා යා යුත්තේ කියන දේ පිළිබඳව එතුමන් සමග ගොඩක් වැඩ කරන්න මේ ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී තවත් දුරකට නැමතුම් දෙකක් තිබෙනවා අපි අවස්ථාව ලබා ගන්නවා අයබෝවන් අයබෝවන් ඔව් කතා කරන්න ඉන්දික මහත්තයා පරිපූර්ණව ප්‍රශ්න යොමු කරන්න ඔව් ඔව් ඉන්දික මහත්තයා මහත්මයා කියලා දැන් මහින්ද රාජපක්ෂ පරාජය වෙලා මේ මෛත්‍රී මහත්තයා දිනනවායි කියලා ඔව් මාධ්‍යෙන් ඩාල්ට වුණා නැවතක් මහින්ද මහත්තයා බලයට එනවා කියලා ඒක ඇත්තක්ද ඔව් එහෙම මේ මම කිව්වා වොයිස් කට් එකක් හරි වීඩියෝ එකක් හරි තිබුණාද නෑ එහෙම මාධ්‍යෙන් පත්‍රවල තිබුණානේ ඔව් මාධ්‍යවල මොනවද දාන්න බැරි මාධ්‍යවල නොදාන්නේ මොනවද
ඒ නිසා ඔව් එදා ඒකේ බොහොම පැහැදිලිව කියවෙන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ මොකද මේ මේ පුවත්පත් කලාව සහ ප්‍රවෘත්ති කලාව කියන එක විහිළුවක් බවට පත් කරගෙන තියෙනවනේ ඇත්තටම මේ දැන් ඔබතුමාට ඕන නම් හෙට Facebook එකට දාන්න පුළුවන් ඔබතුමා මාව හම්බෙන්න ආව ඔබතුමා දැක්ක කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා මට දන ගහලා වැඳලා ඉල්ලනවා ඒ බලේ අරන් දෙන ඔබතුමා කියන ඕනද ඉන්දික මහත්තයා කියන ඕන දෙයක් කරන්න කියලා ඔබතුමා එහෙම දැම්මොත් උපාලි එතකොට ඒකේ තියෙන මොකද්ද වටිනාකම ඒක යන්නේ නැද්ද ප්‍රවෘත්තියක් හැරීර ඔව් එම ආකාරයක මේ දේශපාලන මත සහ දේශපාලන කතන්දර නිර්මාණය කිරීමටත් මාධ්‍යට හැකියාව තියෙන මාධ්‍ය බොහොම ප්‍රබල භූමිකාවක් මේ වෙනවා සමාජයේ. ඒක වෙන දෙයක් තමයි මට අතිරේක කියන්නේ නොමිලේ අතිරේක ප්‍රචාරයක් ලැබෙනවා. මොකද මිනිස්සු මේ කෙසේ වෙනමුත් මේවා පිළිබඳව බොහොම නිවැරදි සහ සත්‍ය වූ දේවල් පිළිබඳව සමාජයට වග කියන ප්‍රකාශ සහ වග කියන දේවල් ප්‍රකාශ කිරීම කියන කාරණයට ජනතාව යොමු වුණොත් වඩා හොඳයි කියන විශ්වාසය තමයි තියෙනවා. තවත් එමතුමක් තිබෙනවා අපි කැමති සම්බන්ධ කරගන්න ආයුබෝවන්. අයිබුවන් ඔව් ඔබතුමන් අපිට බොහොම පැහැදිලිව ශ්‍රවණය කිරීමේ හැකියාවක් නැහැ මම නෙවෙයි ඔව් අයිබුවන් කතා කරන්න ආ හෙලෝ ඔව් කතා කරන්න හෙලෝ ඔව් කතා කරන්න ආ අයිබුවන් ආ මේ මම මේ අදාදේ ඔබතුමා මේ ගියල් දිනෝ මේ අද කට කතාවක් මේ අපේ ජනාධිපතිතුමා මේ ජීතක්ෂයට පත් වෙන බව ඔව් ඒක මම නෙමෙයි කියලා තියෙන්නේ මම කියලා තියෙන කියලා ඔබතුමා කොහෙද දැක්කද ඔබතුමා රැඳිලා ඉන්නව නම් අපි වැහෙනවා ඔව් ඒක මම කියලා තියනවා කියලා ඔබතුමා කොහෙ හරි දැක්කද නෑ මේක දැන් රටේ ලොකු කට කතාවක් කරන එකයි ඔව් නෑ ඒක මම කියලා තියනවා කියලා කොහෙ හරි දැක්කද ඔබතුමා එහෙම කටකතාවක් අර මේ මේ වර්තමාන ජනාධිපතිතුමාගේ කිසිදන් නොලැබීම මත ඉතාම පහත් කටකතාවක් ප්‍රචාරය කරනවා ලංකාවේ ආරයක රෙකෝඩ් බාර්කාරයෙක් ආචාර්යවරයෙක් කියලා කියාගන්න ඔහුගේ නමවත් කියන එක විහිළුවක් ඇත්තටම ඔව් ඒ නිසා මේ එහෙම විහිළු කතා කියන අය ඉන්නවා ඒ කියන්නේ ඒ අයට අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ ඔබ හිතන්නේ මේවා පිළිබඳ සත්‍ය ගවේෂණයක නැත්නම් සත්‍ය රටට හෙළිදරව් කරීමේ පූර්ණ වගකීමක් සහිතව තමයි අපි එකම දේ වෙන්නේ මේ උපාලි මේ මේ සම්බන්ධයෙන් අපි පැහැදිලි කරන්න ඕනේ ජ්‍යොතිර්වේදිකයෙක් කියා ගන්න උගේකට පැත්තේ රෙකෝඩ් බාර්කාරයෙක් නම් එහෙම කතාවක් කියනවා. ඔව්. ලංකාවේ වෙන කිසිදු පිළිගත් ජ්‍යොතිර්වේදිකයෙක් එහෙම කතාවක් කියලත් නැහැ කියාවි කියලා මං හිතන්නේත් නැහැ. මේවා පිළිබඳව ඔබට සිතන්නට පුළුවන් මේවා ඔබට තොරතුරු ලැබෙන ක්‍රමයේ විශ්වාසනීයද සහ විශ්වාසවද කියලා කාරණේ නැවත වතාවක් හිතා බලන්න පුළුවන්. මාධ්‍යයට තොරතුරු මවන්නට පුළුවන්, ප්‍රවෘත්ති මවන්නට පුළුවන්. කෙසේ වෙනමුත් මිනිසුන් සවිඥානික විය යුත්තේ කුමන කාරණාවලටද කියන කාරණාත් ඔබට මතක් කරනවා. තොරවත් මහත්මයා දැන් අපි දුරකථන ඇමතුම් වලට අපි යම් ආකාරයක උත්තර දෙන්නත් ඉදිරියේ බැඳලා ඉන්නවා යම් යම් ගැටලු කීපයක්. දේශපාලන තත්ත්වය ගැනත් ගැටලු කීපයක් අපිට යොමු වෙලා තියෙනවා. නමුත් අපි කතා බහ කළ යුතුයි මේ සංවර්ධන දිශාවෙන් මේ සහ අපි දිශාගත කරලා තියෙන සංවර්ධන ප්‍රවේශෝසේ මා වරින් වර ඔබෙන් අහන්නට උත්සාහ කරපු ගැටලුව. මේ සංවර්ධන ප්‍රවේශය නැත්නම් මේ ප්‍රාග්ධනය මේ ධනවාදය තමයි නිදහස් ලිබරල් වාදී සමාජ ක්‍රමයක් ඇතුළේ මේ සමස්ත අනාගත මානවයාට සැබෑ සංවර්ධනයක් අත්පත් කරගත හැකිද කියන ප්‍රශ්නය තමයි මා වරින් වර ඔබෙන් අහන්න උත්සාහ කළේ විවිධාකාරයෙන්. ඔව් දැන් අර මම කියාගෙන ආව කතාව මේ බටහිර ඔය බාක්සාදේ වේවා ධනවාදේ වේවා මේ බටහිර දැනුම් පද්ධතිය සකස් වෙන්නේ සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතාවයන් ඉටු කරගන්න. නමුත් අපේ පෙරදිග දර්ශනය සකස් වෙන්නේ ඒකට නෙමෙයි සීමිත සම්පත් වලට සාපේක්ෂව අවශ්‍යතා කළමනාකරණය කරගන්න. මේ දෙකෙන් වඩා හොඳ මොකද්ද උපාලි? අපිට තෝරගන්න සිද්ධ වෙනවා. මේ දෙකෙන් වඩා හොඳයි සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා ඉටු කරගන්නේ අනේකම විහිළුවක් සහ ඒකේ අවසාන ප්‍රතිඵලය හරි භයානකයිනේ. ඊට වඩා හොඳයි සීමිත පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව අපේ අවශ්‍යතාවම කරගන්න එක. දැන් ඔය බුදුදහම ගත්තොත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන ටිකට තියෙනවා අවම අවශ්‍යතාව. මෙන්න මේ ටික වැඩිපුර ලැබුණ ලකමක් නෑ. මේ ටික තිබුණොත් හොඳටම ඇති. මොකද්ද මේකේ අරමුණ කියලා කියනවා. දැන් චීවර නම් මොකක්ද අරමුණ? සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය මේ සීතලින් වැළකීම, උණුසුමින් වැළකීම, ශරීරයේ ලැජ්ජාසහිතයෙන් වසා ගැනීම, මැසිමදුරුවන්ගෙන් ආවරණය වීම. මේක තමයි ඇඳුමේ ඇඳුමක් භාවිතා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය සහ අවම අවශ්‍යතාවය. මේට වඩා වැඩි උනාලා කමක් නැහැ. දෙක තමයි මේ ඊළඟට පිණ්ඩපාත ගැන ගත්තොත් ආහාර ගැන ගත්තොත් කියනවා මේ නූපන් කුසගිනි නූපදීමට උපන් කුසගිනි සමනය කර ගැනීමට කය පවත්වාගෙන යාමට. එතකොට මෙන්න මේ මෙන්න මේ වගේ මේ අවම අවශ්‍යතාවයන් ටික ඉටු කරගන්න මට්ටමකට එන එක පෙරදිග දර්ශනේ තියෙන්නේ ඒක. එතකොට ඒකත් එක්ක අපිට හරි පහසුවේ මේ පරිසරයත් එක්ක ගන්න ගනුදෙනු කරන්න. ඔව් දැන් මේ මේ කාරණේදී පෙරදිග විද්‍යාවන් ඇතුලේ කොහොමද ජ්‍යොතිර්විද්‍යාව එහෙම නැත්නම් මේ ආකාශ වස්තු ජ්‍යොතිර්විද්‍යාව මෙතනදි උදව් කරනවා ඔබේ
කෘෂිකර්මාන්තය අස්වැන්න වර්ධනය කර දැන් ඔබ හොඳටම දන්න මගදී තිලක්කන්ද ගම් මහත්තයා වතුරවත් නොදා සුබනැකතකට විතරක් පැලහිටවල 120කට වැඩි අස්වැන්නක් ගන්න ඔහුගේ ගොවිපලෙ. ඒක අපි දන්න කතාවක්. එතකොට පරාක්‍රම බාරතුමාගේ කාලේ කෝටි 5කට කන්න දුන්නේ කොහොමද? මේ පෙරදිග ධාන්‍යාගාර බවට පත් කරේ කොහොමද? ඒ කාලේ මොන පොහොර සනාධාරය දීලා මොන කම්පැනියෙන්ද පොහොර ගිනා? ඒ නිසා මේ පොළව මධ්‍යසාර මේ මද්‍රව්‍ය වලට එබ්බැහුණු තරුණෙක් වගේ මේ පොළව කෘෂි රසායන වලට ඇඩික් වෙලා ඉන්නේ. දැන් මේ පොළව පුනරුත්ථාපනය කළ යුතුයි වහාම. මේ පොළව පුනරුත්ථාපනය කළ යුතුයි. පුනරුත්ථාපනය කරන්නට පුළුවන්. ඒ කියන්නේ මේ දැන් ඔබ දන්නවනේ මේ බත්පිගානක් පැය 6ක් මේසයක් උඩ තියලා තිබුණොත් පිරුල් වෙනවනේ. ඒ කියන්නේ අපේ වායුගෝලයේ ශුද්ධ ජීවීන් එච්චරටම ඇක්ටිව්. ඒ කියන්නේ එච්චරටම ක්‍රියාකාරීනේ. හ්ම්. එතකොට අපි පොඩ්ඩක් කාලය දුන්නොත් මේ කෘෂි රසායන නවත්තලා අර ශුද්ධ ජීවීන්ට ආයේ පුළුවන් මේ පොළව තියෙන තත්ත්වෙට පත් වෙන්න. දැන් මේ පොළව අර මං කිව්වේ ඇඩික් වෙලා ඉන්නේ මේ පොළව කෘෂි රසායන නැතුව පොහොර නැතුව අස්වැන්න දෙන්න බැරි මිත්‍යාවකට මේ පොළව පත් වෙලා තියෙනවා. පොළව හුරු කරලා තියෙනවා. ඒ නිසා වහාම කළ යුතුයි අපි මේ පොළව පුනරුත්ථාපනය කරන එක. නමුත් මිනිස්සුන්ගේ ජීවිතය සහ මිනිසුන්ගේ ඉරණම තාරකාබන්ට විසඳේ හැකිද? මිනිස්සුන්ගේ ජීවිතය සහ ඉරණම පැහැදිලිවම සකස් කරගන්නේ ඔබේම ඔබ විසින්මයි ඔබේ දෛවය නිර්මාණය කරන්නේ. හැබැයි ග්‍රහ තාරකාවන් විසින් ඒ දෛවය පිළිබඳ යම් දත්ත වාර්තාවක් සපයනවා. ඒ දෛවය ඒකයි මං කිව්වේ අර ඔබ ඔය ප්‍රශ්නේ ඇත්තටම මේ මගෙන් අහනවා නම් ලේසියි ඔබ සද්ධර්ම රත්නාවලියව ධම්මපදට කතාවේ ഘോഷක කතාව කියවලා. ඒක කියවලා මේ ප්‍රශ්නේ අහන කෙනෙකුට උත්තර දෙන්න ලේසියි. මොකද අර කතාව කියන වෙලාවක් නැහැනේ. ඒ කියන්නේ ඒක කියවුවොත් ඔබට ওই ප්‍රශ්නේ විසඳෙනවා. බුද්ධාම සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. ග්‍රහ තාරකාවන් බලපෑම් කළ හැකිද නැද්ද කියන එක. ඒ සම්බන්ධව නූතන විද්‍යාවෙත් වෙනම ගවේෂණ තියෙනවා. සෙහෙන් ප්‍රවේච්චි ජෝස්කි කියන මහාචාර්යවරයා රුසියාවේ සමීකරණයක් හදලා පෙන්නුවා ලෝකයේ ජනාරකල ජනකලබීම් ඇති වෙන්නේ සූර්යලබ සූර්යගුණණු සහ ග්‍රහ පීඨීම් එක්ක කියලා. ඒකට ජෝසප් ස්ටාලින් විසින් ඓතිහාසික භෞතිකවාදයේ මේ මතයත් එක්ක එළවෙන ප්‍රහාරය ගැන සලකලා කරපු දේ තමයි මේ අසහාය මහාචාර්යවරයා සයිබීරියාවට පිටුවහල් කරා. ඔහුගේ ජීවිතය අවසන් කාලයේ ගත වුණේ සයිබීරියාවේ අන්තිම මාසය හැර. ඔහු නිදහසල බලත් අන්තිම මාසය ඔහු කරේ වසංගත රෝග පැතිරීම සහ ග්‍රහවස්තුන්ගේ චලිතය අතර තියෙන අන්තර් සම්බන්ධය පෙන්වන පරීක්ෂණ ටිකක් කරන එක. නිසා මේ ජ්‍යොතිර්වේදියෝ නෙමෙයි. කාල් යුන් කියනවා. කාල් යුන් කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ප්‍රධාන ගෝලයා. කාල් යුන් කියනවා ජ්‍යොතිර්විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම නිසා බටහිර විද්‍යාවට හිමිවන කිසිවක් නැත. එහෙත් ජ්‍යොතිර්විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම නිසා බටහිර විද්‍යාවට අහිමි වන දේ බොහෝය. නමුත් මනස මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රධානම ශක්තිය සහ කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්නේ මනස. ඒ මනස කියන මනසේ ක්‍රියාකාරීත්වය හදවතේ ක්‍රියාකාරීත්වය සහ ඔබ කියන ප්‍රශ්න කාරණය මේ සියල්ලද මනස ප්‍රධානයි කියලා කොහෙත් තියෙන්නේ? දැන් මනෝපුබ්බංගම ධම්මා මනෝසතම් ධම්ම කියන්නේ මොකද්ද? ඔබ තමයි ප්‍රශ්න දෙන උපාලි සූත්‍ර පිටකේ කියවලා අභිධර්ම පිටකේ නොකෙව්වාම වෙන ප්‍රශ්නේ ඔය. ඒතර ධම්ම කියලා කියන්නේ චෛතසික වලට. සිත චෛතසික වලට මුල් වෙනවා කියලා මිසක් සිත සියල්ලට මුල් වෙනවා කියලා ඒක කියවෙන්නේ නැහැ. ධම්මානුපස්සනාව ගන්නකො ධම්ම කියන එකෙන් ඇත්තටම හඳුන්වන්නේ මනසේ ධම්ම කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. ඔතනදී මනෝපුබ්බංගම ධම්මා කියලා කියන්නේ ඇත්තටම මේ චෛතසික කියන එක. ඔව්. ඒකයි අර අභිධර්මයේ නැතුව සූත්‍ර පිටකේ කියවුවම වෙන අවුල. නමුත් මේ ශක්තියෙන් ඔබ විශ්වාස කරන මේ බටහිර නැත්නම් ඔබ මේ පෙරදිග විශ්වාස කරන මේ ශක්තියෙන් ජ්‍යොතිර්විද්‍යාව සහ අනිකුත් සියලුම කාරණාවලට භෞතික පදාර්ථ වලින් තොර පැවතිය හැකිද? භෞතික ශක්තියෙන් වලින් තොර පැවතිය හැකිද? බුදුන් වහන්සේම කියනවා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානයකට පවතින බැරි බව. ඒක තියෙන්නේ මේ සංයුක්ත නිකායේ බීජ සූත්‍රය මගේ මතක හැටියට. ඒ භෞතික ද්‍රව්‍ය කියන එකේ ඒ සංයුතිය සහ පරිමාණය වෙනස් වෙන්නට පුළුවන්. දැන් ක්වොන්ටම් භෞතික විද්‍යාව කතා කරනවා හතරවෙනි පදාර්ථයක් ප්ලාස්මා කියලා. එනිසා මේ සියල්ල භෞතිකයි කියලා උන් කියන කතාවෙත් යම් සත්‍යයක් නැත්තේ නෑ. හැබැයි භෞතික ද්‍රව්‍ය ඇසුරු කර හෝ මේ විදිහක් පවතිනවා. අපි කතා බහ කරොත් යම් ආකාරයක ශ්‍රී ලංකාවේ සහ අපේ රටේ අනාගතය පිළිබඳව යම් ජාතික දර්ශනය පිළිබඳව කතා කරොත් අපි ඒ පිළිබඳව යමක් අපිට කතා කළ යුතු බොහොම දෙයක් තියෙනවා. දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි සම්බන්ධ කරගන්නවා. අයබෝන්. 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 ඔව් කතා කරන්න. අයබෝන්. ඔව් කතා කරන්න. මම මේ කතාන්නේ කෑගල්ලේ. ඔව්. මට මේ තුරතු මහතාගේ අහගන්න ඕන මේ විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? ඔව්. විශ්ව ශක්තිය ඇති වෙන්නේ කොතනින්ද ආරම්භ වෙන්නේ? ඔව්. ඒකවල විශ්ව ශක්තිය මේ කියන සාමාන්‍ය මේ ශක්ති විශේෂයෙන් චුම්බක ශක්තිය, චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය, ඒවක් ශක්තියද අනේ කියන පොඩක් මට දැනගන්න ඕන. ඔව් ඇත්තටම ඔය බොහෝ දෙනෙක් විශ්ව ශක්තිය කියලා හඳුන්වන්නේ අන්තරීක්ෂ ශක්තිය. මත ඔකට මේ දැන් නූතන විද්‍යාව කියන්නේ කොස්මික් එනර්ජි කියලා. හ්ම්. ඔය කොස්මොලොජි මත විශ්ව න්‍යාය විද්‍යාව කතා කරන ඔය කොස්මික් එනර්ජි එක සම්බන්ධයෙන්. එතකොට ඒකට චුම්බක ශක්තිය විද්‍යුත් ශක්තියත් යම් ප්‍රමාණයක සම්බන්ධයි. එතකොට විශ්ව ශක්තිය කියලා කියන්නේ මේ විශ්වය පුරා පැතිරී පවතින විශ්ව මෙහෙවන සුවිශේෂී ඥාන ශක්තියක්. ඒ කියන්නේ මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක වෙන එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට අනුව. එතකොට ඒකට සුසර වෙන්නට ඔබට පුළුවන් ඔබේ මොළය ඇල්ෆා මට්ටමකට ගත්තොත්, ඒ කියන්නේ යම් භවනාවක් වැඩීම හරහා.
හොඳයි අපි අවස්ථාව ලබා දෙන ඔබට 0662283609 අපේ මෙදිරිය දුරකථන අංකය ඩිප්ලෝම සජීවීව සංවාදයේ සමග සහභාගී වන්නට මේ පිළිබඳ ඔබට තියෙන ගැටලු යොමු කරන්න පුළුවන් විද්‍යාවන් පිළිබඳව ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව ඒ වගේම පෙරදිග සහ අපෙරදිග දර්ශන සහ මතවාද නැත්නම් දෘෂ්ටිවාදයේ පිළිබඳ යම් ආකාරයක ඔබට අසන්නට කියන දේවල් අසන්නට තිබෙන දේවල් අපිට යොමු කරන්න පුළුවන් තවත් එමතුමක් තිබෙනවා අයිබෝවන් 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 ඔව් කතා කරන්න මේ මම මේ මිනුවන් ගොඩින් කතා කරන්නේ මට මේ ලග්නේ ගැන පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න පුළුවන්ද? ඔව් ඉදිරිපත් කරන්න ඔව් මම හිතන්නේ ඔව් මම හිතන්නේ අපිට පොඩි ගැටලු බොහොමයක් තියෙනවා දුරකථන අමතුම් බොහොමයක් අපිට ලැබෙමින් පවතිනවා යම් ආකාරයක පෞද්ගලිකව එකිනෙකාගේ ලග්න පලාපල සහ ඔබගේ ලග්න පලාපල වෙනුවෙන් කාලය එකම ගැටලුව වෙන්නේ මොනවා මේකේ ආකෘතිය සම්පූර්ණ වෙනස් වීමේ ප්‍රශ්න සහ බොහොම දෙනෙක් උත්සාහ කරනවා තාමත් මෙදිරියට අපි බොහොම සීමා සහිත උදුරකට නම් තුන් ලබා ගන්නෙත් අමතුමක් තිබෙනවා අයිබෝන් කියන්න අයිබෝන් මේ මට දැනගන්න පුළුවන්ද බුදුහාමුදුරුවෝ දේශනා කළ දිනොත් ditta damo vidinie karmaye කියන එක ඔව් මට දැනගන්න ඕන ඒක ඒක බලපාන්නේ බුද්ධාගම හදාන අපිට විතරද? ඔව්. එහෙම නැත්නම් ඒ ලෝකේ සියලුම ජීවත් වෙන මිනිස්සුන්ට ඒක පොදුයිද නැත්නම් බුද්ධාගම හදාන අපිටද අපේ රටට පමණක්ද කියන එක තමයි දැනගන්න. නෑ බුදු බුදවරු ඒ කියන්නේ මේ ඔබතුමා නම මොකද්ද? චතුරංග. ඔව් චතුරංග මහත්තයා බුදුරජාණන් වහන්සේ එක පුද්ගල පිටිසකට සීමිත වෙන කතාවක් කියන්නේ නෑ කොතනකවත්. එනිසා කර්මය කියන එක මේ සියලු දෙනාටම පොදුයි. එනිසා ඒක දිත්‍යම වේදින කර්මය බලපාන්නේ බුද්ධාගම දාන අපිට විතරක් නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි හිටින්න බුද්ධාගම අත්තරින එක. ඒක සියලු දෙනාටම පොදුයි. ඒකට බුදුවරු පහළ මේ සොයාගෙන දේශනා කරන සත්‍ය උපාලි බුදුවරු පහළ වුණත් නොවුණත් ලෝකේ ක්‍රියාත්මක වෙන සත්‍ය. ඒක බෞද්ධද අබෞද්ධද කියලා නෙමෙයි දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ එකම පව බෞද්ධයෙක් සහ අබෞද්ධයෙක් කරොත් බෞද්ධයට විපාක වැඩි කියලා. ඔබත් අහලා තියෙක. ඒක අමූලික බොරුවක්. ඒක අමූලික බරුවක් බරුවක් වෙන්නේ බෞද්ධයෙකුට වෙන අවස්ථාවක් තියෙනව නැවත ආයත සංවරයට ඔය මේ ඒක මම හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ පොඩි වෙලාවක් ගත්තට කමක් නැහැ කියලා. ඔව්. සංයුක්තනිකායේ අසිබ මේ ගාමිණී සංයුක්තයේ තියෙනවා අසිබන්ධක පුත්ත ගාමිණී සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේදී අසිබන්ධක පුත්ත ගාමිණී කියන්නේ කඩු හදන කෙනෙක්. මේ ගාමිණී නිගණ්ඨනාත පුත්තුමාගේ ශාවකෙක්. ගාමිණී බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව බුදුරජාණන් වහන්සේ විමසනවා මේ ගාමිණී ඔබේ ශාස්ත්‍රයේ මොකද්ද දහම? ඒතර කියන ස්වාමීනි අපේ නාථපුත්ත මහාවීරයන් දේශනා කරනවා යමෙක් බහුල බහුල වශයෙන් සතුන් මරනවාද බහුල බහුල වශයෙන් සොරකම් කරනවාද බහුල බහුල වශයෙන් කාම මිත්‍යාචාරය කරනවාද බහුල බහුල වශයෙන් බොරු කියනවාද බහුල බහුල වශයෙන් සියලු පව් කරනවාද ඔව් මරණයෙන් පස්සේ නිරේ යනවා කියලා අපේ ශාස්ත්‍රය දේශනා කරනවා කියනවා බැලු බැලමිට ඒක ඇත්ත වගේ නේද උපාලි අපිටත් දෙන්නේ බුදුරජාණන් වහන්සේ හරි පුංචි සරල ප්‍රශ්නයක් අහනවා ගාමිණී සත්තු මරණ කෙනෙක් දවසේ පැය 24 න් වැඩි කාලයක් කරන්නේ සත්තු මරණ එකද නොමර ඉන්න එකද උපාලි මොකද කියන්නේ? දවසේ පැය 24 න් වෘත්තීය සත්ත්ව ඝාතකයෙක් කියන්නකෝ. වැඩි කාලයක් කරන සත්තු මරණ එකද නොමර ඉන්න එකද? අපිට ගන්න නිදා ගන්න පැයටත් එක ගත්තොත් නොමර ඉන්න එකනේ වැඩි කාලයක් කරන්නේ. මොකද පැහැදිලි. හොරගම් කරන කෙනෙක් ගත්තොත් දවසේ වැඩි කාලයක් කරන්නේ හොරගම් කරන එකද? ප්ලෑන් කරන වෙන්න පුළුවන් හොරගම් කරන එකද නොකර ඉන්න එකද? නොකර ඉන්න. කාම මිත්‍යාචාර කරන කෙනෙක් දවසේ පැය 24 න් වැඩි කාලයක් කරන්නේ කාම මිත්‍යාචාරය කියන්නේ සාපේක්ෂව කරන එකද නොකර ඉන්න එකද? කියලා අහනවා ගාමිණී එහෙමනම් ඉතින් මේ කිසි කෙනෙක් අපාය යන විදියක් නැහැනේ. කියලා කියනවා ගාමිණී ඒක එහෙම නෙමෙයි වෙන්නේ සත්තු මරපු කෙනෙක් හොරකම් කරපු කෙනෙක් මේ මේ මේගේ ආදීනව අහලා මම මේ අපරාධ කරා කියලා නැවත නැවත පසුතැවුණොත් ඒ පසුතැවීම හරහා චේතනාත්මකව කර්ම රැස් කළව නිරේ උපදිනවා හැබැයි ගෞතම බුද්ධ ශ්‍රාවකයා එහෙම නෙමෙයි තමන්ගේ අතින් එහෙම වරදක් සිද්ධ වුණොත් මගේ අතින් මෙහෙම වරදක් වුණා ඒ වරද ගෞතම බුදුන් වහන්සේගේ නිග්‍රහයට ලක්වෙන එකක් ගරහවට ලක්වෙන එකක් මම නැවත ඒ වරද කරන්නේ නැහැ කියලා ආයති සංග්‍රහයේ මේ මොහොතේ පිහිටියොත් ඒ කරපු අකුසලේ ප්‍රහාණය වෙනවා කියලා කියනවා දැන් ඒක මෙන්න මේ උදාහරණකින් පෙන්වන්න දැන් රත් කරපු යකඩ බෝලයක් අල්ලන්න දෙනවා යකඩ බෝලය රත් කරාම පිච්චෙනවා කියලා නොදන්න පුංචි දරුවෙකුටයි ඒක දන්න කෙනෙකුටයි එතකොට ඔය යකඩ බෝලය ඇල්ලීම තුළ අර දන්න කෙනාට වෙන්න පුළුවන් අනතුරු අඩු නැද්ද අඩු ගණනක් හිමින් අල්ලන එකක් නැද්ද යකඩ බෝලේ ඒ නිසා බෞද්ධයාට විශේෂ අවස්ථාවක් තියෙනවා තමන්ගේ අතින් සිදුණු අකුසල් ආයති සංවරය තුළ පිහිටලා ඒ අකුසල වලින් නිදහස් වෙන්න හැබැයි ditta tama vedane karma veva upapajja vedane karma veva aparaparaya vedane karma veva බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ભેදකින් තොරව සියලු දෙනාටම සාධාරණ විශ්ව න්‍යායක්. 0662283609 ඔබ වෙනුවෙන් විවෘත කර තිබෙනවා. එමතුම් දෙකක් තිබෙනවා. අපි අවස්ථාව ලබා ගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. හෙලෝ මම වේරුවෙන් ශෂිත කතා කරන්නේ. ඔව් කියන්න. මට දැනගන්න ඕන මරණින් මතු ආත්මයක් තියෙනවා කියලා
බෞද්ධ දේශනාවේ හරි පෙරදිග කියන මේ මතවාදයන්ගේ කොහේ හරි ඔය උපුටා ගන්න කෘති එකට අමතරව අපි කොහොමද මේ මේ මනසින් විද්‍යාත්මකව තේරුම් ගන්නේ, තර්ක කරලා තේරුම් ගන්නේ මේ මරණය මතවාදයක උපදිනවා කියලා? මම විශ්වාස කරනවා ඔබ ඇත්තම තරුණ වයසේ ඉන්න කෙනෙක් කියලා. හරි සතුටුයි, මොකද මේ මොහොතේ ඔබ අපිත් එක්ක ඉන්නේ නිසා මේක මේ විදිහට ප්‍රශ්න කරපු එක. ඒක එසේ කළ යුතුයි. මොකද ඔබ මේ ඔබ අහන ප්‍රශ්නේ හරියටම හරි. ඒ කියන්නේ මේක ත්‍රිපිටකයේ හෝ භගවත් ගීතාවේ හෝ බයිබලයේ හෝ තිබුණු පමණින් පිළිගන්න කියනවා නම් ඒක මේ ඇත්තම මේ සාධාරණ නෑ. අර මම මුලින් කිව්ව එකට නම් මුනිසාස කුමාරතුංග මහතා කවියක් කියනවා මේ එකතරකදී උපාලි, විමසුවයි යමෙක් යානම් නරකාදී, මට සුවයි එහිම යනු වෙනතක නෑදී, පැවසුවයි බොරුව සගයානම් පෑදී, පහසුවයි මෙහිම වනු ඔහු එහි යාදී. විමසුවයි යමේ කියානම් නරකාදී. විමර්ශනය කිරීම නිසා දැන් ඔය ශෂිකවගේ ශෂිකනේද ඔබ කිව්වේ නම මං හිතන්නේ. ඔව් ශෂිකවගේ මේ ප්‍රශ්න කරන ඉඳ කවුරු හරි අපාය යනවනම් මට සුවයි එහිම යමි වෙනතක නෑදී. එහේ අනේක හොඳයිලු වෙන කොහෙවත් යන්නේ නැතු ඒක සැපයිලු. පැවසුවයි බොරුව සගයානම් පෑදී. බොරු කියන්නේ උන් දිවෙලෝක යනවනම් පහසුවයි මෙහිම වනු ඔහු එහි යාදී. එහෙන් බොරු කියන්නේ දිවෙලෝක යන දේ මෙහි ඉන්න එක හොඳයිලු. ශෂික මම ඔබට පොඩි උත්තරයක් දෙන එක හොඳ ප්‍රශ්නයක්. ඔව් එකක් ඔබ මේ විශේෂම එඩ්ගා කේසි වගේ බටහිර ඔය ස්වයං මෝහනර පුනරුත්පත්ති කතනේ කරපු අය ඉයන් ස්ටීවන්සන් මේ සමා වෙන්න දුරකතනේ බොහෝ වෙලා කෙනෙක් රැඳී සිටිනවා අපේ දුරකතනේ සම්බන්ධ කරගෙන ඉමු. අයිබෝවන් කවුද මේ? අයිබෝවන්. ඔව්. හෙලෝ. ඔව් කතා කරන්න. හෙලෝ. ඔව් කතා කරන්න. අයිබෝවන් මම මංජුල කතා කරන්නේ යක්කලින්. ඔව් මංජුල් මහත්මයා. මට දැනගන්න පුළුවන්ද? හෙලෝ. ඔව් කියන්න. ඔව් මට දැනගන්න පුළුවන්ද අපේ දැන් අපි ගියාත්ම කරපු කර්මයද අපිට මේ ආත්මේ සෙනසුරු අපලේ කියලා මේ කියන්නේ මේ හදාන බල්ලා මේ හැම ජ්‍යොතිර්වේදියෙම ඔව් කියලා මට මේ අපේ ජ්‍යොතිර්වේදිතුමාගෙන් දැනගන්න පුළුවන්ද? ඔව් බොහොම ස්තුතියි ගැටලුව පැහැදිලි. මම හිතන්නේ එම ගැටලුව ඒ ආශ්‍රිත ගැටලු කීපයක්ම අසන්නට තිබෙනවා. මම කලින් උත්තරේට මම බාධා කළා ඉදිකම. ඔව් ඒ නිසා දැන් එතුමා ඊටාම හොඳින් මේක ගවේෂණය කරගනි. එවැනි තරුණයන් තමයි ඇත්තටම අවශ්‍ය කියන්නේ. කියපු දේ කියන පමණින් පිළිගන්නේ එක්ක මොඩිය එක්ක පිස්සු. ඒ නිසා අපිට ඕනේ ගවේෂකයෝ. බුදුන් වහන්සේ කිව්වෙත් විවටති විරෝචතිනි. විමසන තරමටයි මේක බබලයි. ඔබට පුළුවන් නම් දැන් ඇත්තටම මරණයවත් ජීවිතය ගැන බටහිර කරන පරීක්ෂණ ඉතාම විශාල ප්‍රමාණයක්. එලිසබෙත් කුබ්ලරෝස්, රේමන්ඩ් මෝඩි වගේ මනෝචිකිත්සකවරු. ක්වොන්ටම් භෞතික විද්‍යාවරා වුන් දැන් හොයනවා මේ ශරීරයෙන් බැහැරවෙන යම් ජීව ශක්තිය සහ ශරීරයෙන් නැවත පැමිණෙන ජීව ශක්තිය. ඒ විතරක් නෙමෙයි වර්තමානයේ වෙනකොට උපාලි අපි කවුරු හරි කියනවා නම් අධ්‍යාත්මික දියුණුවක යා ඉන්නවා කියලා. ඒක ඇත්තද බොරුද කියලා ඕරා ස්කෑන් ඉන්න එකකින් බලන්න පුළුවන්. ඔබ දන්නවා අපි ඇඟට තියෙන ඕරා එක. ඒ ඕරා එක ස්කෑන් කරන්න පුළුවන් මැෂින් ලෝකෙ දැන් හදලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල ශෂිකට පුළුවන් ඕරා ස්කෑන් කියලා අන්තර්ජාලයේ සර්ච් කරොත් ඔබට හොයාගන්න. ඒ ඕරා එකට අපි අත තිබ්බාම ඕරා ස්කෑන් එකේ තිරය මත මේක මේ යන්ත්‍රයක්. යන්ත්‍රයක් ඒතකොට අපිට බොරුයි කියලා බැහැර කරන්න බෑනේ. අර සාමාන්‍ය මේ මිත්‍යා කතාවක් වගේ දිස්වන වර්ණය තුලින් කියන්න පුළුවන් ඔහු අධ්‍යාත්මිකද, ඔහු ආවේගශීලීද, ඔහු මොන වගේ මට්ටමකද ඉන්නේ කියලා. ඒ නිසා බටහිර විද්‍යාව ඉතා වේගෙන් මරණය මතු පැවැත්ම සහ මේ අධ්‍යාත්මික කාරණා අපේ ශරීරයේ තියෙන චක්‍ර අවදි වීම ගැන ඔප්පු කරමින් ඉන්නවා. අපේ දැනුම ලංකාවට නොයන කියන ප්‍රමාදයක් තියෙන ඉතරයි ප්‍රශ්නේ. ඔව් අපේ අනාගතයේ කෙබඳුදු කියන කාරණය සම්බන්ධව සහ අපේ අනාගත දැක්ම සකස් වී යුත්තේ මොන පදනම මත හිටගෙනද, අපි හිටගන්නේ මොන ස්ථාවරයන් වලද කියන කාරණේ ඔබට දැන් මතුවෙමින් තිබෙනවා. අපේ පෙරදිගද, අපි බටහිරද, මොකද්ද අපි විශ්වාස කරන දර්ශනය සහ මොකද්ද අපි විශ්වාස කරන අනාගත දැක්ම පිළිබඳව යම් යම් ඉඟි පළවෙමින් තිබෙනවා. ඇමතුම් බොහොමයක් ලැබෙනවා, අපි අවස්ථාව ලබා දෙනවා ඔබට දුරකථන ඇමතුම් වලට. තවත් ඇමතුමක් තිබෙනවා කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන්. ඔව් කතා කරන්න. ඔව් බැලිපැන්න ගහ මුල්ලේ. ඔව් මට මේ ඉන්දික මහත්තයාට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් කතා කරන්න. මේ පෙරදිග මතයක් තියෙන මේ ස්වස්තිකයේ පිළිබඳ. ඔව් ස්වස්තිකයේ විශ්ව ශක්තියේ රහස් සැඟවී තිබෙන බවට මතයක් තිබෙනවා. මට ඉන්දික මහත්මාගෙන් ඒක දැනගන්න ඕනේ. ඔය ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඕක අනිත් පැත්තට තමයි හිට්ලර් ගත්තේ. ඔබ හිට්ලර්ගේ ලාංඡනය දැකලා ඇතිනේ. හිට්ලර් රෝග ගත්තේ අනිත් පැත්තට. ඒ ස්වස්තිකේ නැත්තම් ඔය ඕම්කාරය කියන එක ගත්තත් ඔය විශ්ව මහා පිපිරීමේදී නිකුත් වුණු ශබ්දය, ඒක නාසක පව දැන්න තහවුරු කරමින් පවතින එක. ඕම් කියන ශබ්දය තමයි, කියන්නේ ශබ්දය හැටියට තමයි ඕන් හඳුන්වන්නේ නිකුත් වුණු ශබ්දය. ස්වස්තිකේ එවැනි යම් වටිනාකමක් තිබෙන බව ඇත්තටම ඉතා කෙටියෙන් කියන එක ඉතා දීර්ඝව කතා කරන්න ඕන එකක්. එවැනි සංකේතාත්මක වටිනාකම් තියෙන ගොඩක් සංකේත පෙරතික තියෙනවා. ඔව් දැන් අපි මේ කතා බහේදී අතරතුර ඉන්දිකතරවත් මහත්මයා මම ඔබගෙන් අහන්න බොහොම සූදානමින් හිටපු ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ කතා කරන කර්මය, බුදුදහමේ කතා කරන කර්මය සහ මේ අපි කතා කරන විශ්ව ශක්තිය අතර, විශ්වය අතර යම් අන්තර් සම්බන්ධයක් බලපානවද, යම් ආකාරයක සම්බන්ධයක් පවතිනවද? ඔව් ඒ කියන්නේ අපි රැස් කරගන්න කර්ම දැන් ওই අභිධර්මයේ පැහැදිලි කරන්නේ කර්මයට අදාළ ජවන්සිත හතක්.
ඒ හතෙන් එකක් මේ ජීවිතේම එක විපාක දෙන්න ඕනේ නොදුන්නොත් අහෝසි කර්මයක් වෙනවා. විපාක දෙන්න ඕනේ නොදුන්නොත් අහෝසි කර්මයක් වෙනවා. ඊළඟට ඒකෙන් තව එකක් දෙවෙනි ඊළඟ භවයේදී විපාක දෙනවා. එතකොට ඒක එහෙම දෙන්න බැරි වුණොත් අහෝසි කර්මයක් වෙනවා. එතකොට ඉතුරු සිත් පහ. ඒ කියන්නේ තුන ඔය 1 සහ 7 තමයි මම කිව්වේ 3 4 5 කියන ඉතුරු සිත් 2 3 4 5 කියන ඉතුරු සිත් පහ ඕනෑම භවයකදී විපාක දෙන්නට පුළුවන්. ඒක තමයි අපරාපරිය වේදනේ කර්මය කියලා කියන්නේ. එතකොට මේ කර්ම ශක්තිය හසුරවන්නේ විශ්වස සබාධමේ ක්‍රියාකාරීත්වය තුලින්. ඒක අපිට පුළුවන් නම් වෙඩ්ගාගේ සික සංසාර මන්දිර පොතේ නැත්නම් පෝල් බ්‍රවුන්ටන්ගේ කර්ම වගේ කෘතියක් කියවන්න මේ බටහිර විද්‍යාත්මක කෝණයෙන් මේ දිහා බලන්නේ කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔව් තවත් එමතුමක් තිබෙනවා අපේ සම්බන්ධ කර ගන්නවා. අයිබෝවන්. 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 ඔව් කතා කරන්න. මට දැනගන්න ඕනේ මේ මම බිබිලෙන් විශ්මි කතා කරන්නේ. ඔව්. මට දැනගන්න ඕනේ මේ දැන් ගොඩක් වෙලාවට මේ ළමයි ඉගෙනීම පැත්තට යොමු වෙනවා අඩුයිනේ ඒක හින්දා මේ වැරදි දේවල් වලට තමයි ළමයි පාසල් ළමයි ගොඩක් යොමු වෙනවා අපි දැක්කලා තියෙන්නේ අහලා තියෙන්නේ මේ ඒක හින්දා මේ ළමයින්ට ගොඩක් ඉගෙන ගන්න පුළුවන් විදිහට පාඩම් කරන්න සුදුසු වෙලාවක් ඔය ජ්‍යොතිෂය පැත්තෙන් ඒ ගැන කුණ්ඩලී ශක්තිය ඔය ඇත්තම ඕරකින් බලන්න පුළුවන් අපේ චක්‍ර කොයිතරම් දුරට වැඩ කරනවද ක්‍රමවත්ද නැද්ද කියලා ඔර ස්කෑන් මැෂින් එකකින් මැෂින් එකක් කියලා මම මේ කියන්නේ අපි එහෙම යාන්ත්‍රික දේවල් කැමති නිසා මේ කුණ්ඩලිනී ශක්තිය කියලා කියන්නේ පිටකොන්දේ 15ම කොඳු වැටේ නිදාසින සර්පෙක් මේ සංගවී තියෙන අතිශය ප්‍රබල ජීව ශක්තියක්. මේ ශක්තිය ස්තෝත්‍ර මන්ත්‍ර සජ්ජායනයේ ප්‍රාණයාම වැඩිම හෝ විවිධ ක්‍රමවලින් වඩන්න පුළුවන්. මේ හරහා විශ්වයේ ගැඹුරු ඥානයන් සමග එකතු වෙන්න පුළුවන්. ඇතරම බුදුන් වහන්සේ ගන්ධාර විද්‍යාව කියලා ප්‍රතික්ෂේප කරෙත් මම හිතන්නේ මේ කුණ්ඩලිනී අවදි කිරීමේ එක්තරා ක්‍රමවේදයක්. කුණ්ඩලිනී ගැන කතා නොකරට බුදුන් වහන්සේගේ දර්ශනීය විදර්ශනා භාවනා වගේ දේවල් හරහා මීටත් එහා ගිය ගැඹුරු ඥානයන්ට සමීප වීමේ හැකියාවක් තිබෙන බව ඉතාම සරලව කියන්න පුළුවන්. අනේ තුමිය අහපු ප්‍රශ්න උත්තරයක් දුන්නොත් මොකද මේ ගැන අපි වෙන වෙලාවක කුණ්ඩලිනී ගැන කතා කරන්න මේ කෙටි උත්තරයක් එතුමාට ප්‍රමාණවත් නොවෙන්නට ඇති. නමුත් ඇත්තටම අපි වෙන දවසක කතා කරමු පාළි මේ ගැන කුණ්ඩලිනී ගැන ඉතාලි දීර්ඝ මාතෘකාවක්. අර එතුමියගේ ප්‍රශ්නය ගත්තොත් එහෙම ඇත්තටම දරුවන්ට එකක් දරුවන් ලබා දරුවන් සොයන යෝජනා කරන උන්ට මත අසීමිත මතකයක් තිබෙන බව විශ්වාස කරනවා. ඒ සොයන යෝජනා කරවන්න උන්ගේ මතකය උන්ගේ හැකියාව ගැන තේ දරුවන්ව ඔබ දරුවන්ව ලේබල් කරන්නේ මොන විදිහටද? දරුවන් මේ ලේබල් එකට අදාළ ප්‍රොඩක්ට් එක බවට පත් වෙනවා. ඔබ නිතරම අනිත් කෙනෙක් ළමයාට සාපේක්ෂව ඔබේ දරුවා සමානලට අපි දෙකල් දෙන දෙමෝ ඔබේ දරුවාම සත්ත්ව නාම වලින් ලේබල් කරනවා. මේ මිනිස් මවුරුගේ කුසින් එහෙම සත්ත්ව පිටව වෙන්නේ ඔබ ඔබත් දෙකල් දෙති උපාලි. ඒ නිසා ඔබ දරුවන්ව ප්‍රොඩක්ට් එකක් වෙන්න කැමති කොයි විදිහටද? ඔබ ඒ විදිහට දරුවා ලේබල් කරන්න. ඒ ලේබල් එක අනුව දරුවා සක දැන් ගොඩක් කලාට ප්‍රොඩක්ට් එකට සාපේක්ෂවනේ ලේබල් එක හැදෙන්නේ භෞතික ද්‍රව්‍ය වලට. නමුත් මේ මානව සම්පතේදී අපි ලේබල් කරන විදිහට ප්‍රොඩක්ට් එක හැදෙනවා. ඒ නිසා දරුවා හොඳ විදිහට ලේබල් කරොත් මේ දරුවා හොඳ නිෂ්පාදනයක් වෙයි. වඩා රටක විශේෂයෙන්ම මුල්ලිමේ ප්‍රාග්ධනය සහ අනිකුත් ප්‍රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධනයේ වටිනාකම් දියුණු කරන්නේ කොහොමද කියන කාරණය පෙරදිගද අපිට ගෙනාවේ බටහිරද මේ විරාමයෙන් අනතුරු අපේ පිළිබඳව කතා කරනවා රැඳී සිටින්න.